ආයුබෝ වේවා හැම දිනාටම. අපි මේ අද යන්න හදන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන නාන්න පුළුවන් හරිම ලස්සන ස්වභාව සෞන්දර්ය අතින් ගොඩාක් වටින තැනකට. මේ විඩාබර ජීවිතයේ ඔබට වෙහෙස නිවා ගන්න ඔබ බලාපොරොත්තු වෙනව නම් ඔබ මේ කොළඹ අවටින් නිදහසේ ඉන්න තැනක් හොයනව නම් එන්න කළුතර දිස්ත්‍රික්කයේ මෙන්න මේ මම කියන තැනට. මතුගම රත්නපුර පාර එනකොට අපිට හමු වෙනවා අත්වැල්තොට. ඔය අත්වැල්තොට කියන ගම අපිට හමු වෙන්න මතුගම ඉඳලා කිලෝමීටර 25ක් 30ක් විතර රත්නපුර පාරේ අපි එන්න ඕන. ඒ ආවට පස්සේ අත්වැල්තොට හන්දියේ තියෙනවා දකුණට හැරෙන්න පාරක් දිගන්න කියලා. ඔන්න ඔය දිගන්න පාරේ අපි යනකොට කිලෝමීටර 7-8ක් අපිට හමු වෙනවා මන්නවත්ත පාර. ඔන්න ඔය මන්නවත්ත පාර යනකොට තමයි මේ අපූර්ව තැන අපිට හම්බ වෙන්නේ. මේ තැනට කියන්නේ කෙටලපත්තල ඇල. හරිම අපූර්ව, හරිම සුන්දර වටපිටාවකින් සමන්විත මේ කෙටලපත්තල ඇල දිය දාන්න වතුර ටිකක් බොන්න කියාපු තැනක්. මෙතන තියෙන වටිනාකම තමයි අපිට ඇහෙන්නේ කුරුල්ලන්ගේ සුමියුරු ගීනාද විතරයි. ඊට අමතරව ඔය රැහැයියන්ගේ හඬ, තුරුපත් සෙලවෙන හඬ, මේ සුනිල දිය දහරාව ගලාගෙන යන ඒ කනට මිහිරි හඬවල් විතරයි මෙතන ඇහෙන්නේ. මේ රුමුණකන්ද රක්ෂිතය මැද තමයි මේ කෙටලපත්තල ඇල පිහිටලා තිබෙන්නේ. රුමුණකන්ද රක්ෂිතය ඉතින් කොහොමත් සිංහරාජයට නෑකම් කියනවනේ. මේ අවට තව බලන්න හරිම අපූරු දියලි කිහිපයක් තියෙනවා. දිගන් ඇල්ල එහෙමත් නැත්නම් අපි කියන ඔය එරබදු ඇල්ල, මෝහිනී ඇල්ල, ඒ වගේම ඓතිහාසික කමින් ඉතාමත් වැදගත් වන රුසීගල ආරණ්‍ය, අපිට ඒ වගේ තව ඇලි බොහොමයක් මේ අවටින්ම අපිට දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ විඩාබර ජීවිතයෙන් මොහොතකට හරි මිදීලා මේ වගේ තැනක තියෙන මේ ආස්වාදය ගන්න අපි එක පැත්තකින් පින් කරන්න ඕන. ඒක ලැබීම මේ රට මොනතරම් සුන්දර තැන් මේ රටේ මේ වගේ තියෙනවද. ඒකත් විශේෂත්වය තමයි මේ ඇවිල්ලා බස්නාහිර පළාත. බස්නාහිර පළාත කිව්වම අපිට ඉතින් ඔය කඳු කර ප්‍රදේශයක් එහෙම මතකයට ඔලුවට එන්නේ නැහනේ. අපිට ඔය දියලි කියනකොට මතක් වෙන්නේ කන්ද උඩරට, එමත් නැත්නම් බදුල්ල බණ්ඩාරවල ඒ වගේ ප්‍රදේශ තමයි. නමුත් මෙතන තියෙන විශේෂත්වය මේ බස්නාහිර පළාත තුල තමයි මේ තරම් සුන්දර පරිසරයක් තියෙන්නේ. මොකද මේක මායිම් වෙන්නේ එහා පැත්තෙන් සිංහරාජ අඩවියට. ඒ වගේම තමයි අවසාන වශයෙන් මතක් කරන්න ඕන මේ වගේ තැනකට ආවට පස්සේ ඔබ ඔබේ විනෝදය ලබා ගන්නවා වගේම පොලිතින් තවත් අපද්‍රව්‍ය මේ පරිසරයට එක්කාසු කරන්න එපා කියලාත් මම බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ ගහකොළ තමයි අපිට මේ හුස්ම ටික දෙන්නේ. අපි ඉතින් ඒක රැක ගන්න ඕන දිවිහිමියෙන්. මේ ගහකොළ අපිට මේ තරම් සුන්දරත්වයක් දෙනකොට අපිත් පෙරලා ඒ සුන්දරත්වය එහෙමත් නැත්නම් මේ ප්‍රේමය මේ ගහකොළට දිය යුතුයි. එනිසා මේ වගේ තැන් අපි පරිස්සම් කරගන්න ඕන. මේ වගේ සබාදාම අතින් හරිම අපූරු සුන්දර තවත් ලස්සන තැනක් අරගෙන එනකන් ඔබට සමීප කරනකම් මම අදට සමුගන්නවා. ඔබ සැමට සුවදායි ජීවිතයක්.